අතිපූජනීය ගෞරවනීය වන්දනීය මහා සංඝරත්නයේ අවසරයි. අනෙකුත් ආගමික නායකතුමන්ලා පූජකතුමන්ලාගේ අවසරයි. අපේ හිතාදර ගරු මැති ඇමතිවරුනි, පළාත් සභා, ප්‍රාදේශීය සභා, නගර සභා මන්ත්‍රීවරුනි, දේශපාලන අධිකාරියට සම්බන්ධ සියලුම මහත්ම මහත්මීන්, ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් ජීවිතය පරිත්‍යාග කරන්නට දසදහස් ගණනින් එක්රොක් වුණු අපේ ආදරණීය මවවරුනි, පියවරුනි, සහෝදර සහෝදරියනි, අද දවසේ දසදහස් ගණනින්, ලක්ෂ ගණනින් මේ රටේ ජනතාව මේ ස්ථානයට එක්රොක් වෙලා සිටින්නේ ජනවර්ම අහිමි කරලා ජනතාවගේ මතයට පයින් ගහලා ප්‍රජාතන්ත්‍රවාදය කනත්තට ගෙන යන ව්‍යායාමය නතර කරවල නැවතත් වරක් අපේ මාතෘභූමියේ පොදු ජනතාවගේ සර්වජන ඡන්ද බලයට 62 ලක්ෂයකට එදා ජනාධිපතිවරණයේදී, ඉන් පසුව මහමැතිවරණයේදී ලබා දුන්නු ජනවරම රැකගන්නටයි අද අපේ වීරෝදාර පුරවැසි පරපුරවන ඔබලා මේ ස්ථානයට එක්රොක් වෙලා සිටින්නේ. හිතාදර මිත්‍රවරුනි, අපි කිසිම කෙනෙකුට අමතක කරන්නට බැහැ. රජයක් හැටියට අපි කොහොමද මෙතනට ආවේ? පොදු ජනතාවගේ ආශිර්වාදයෙන්, සාමාන්‍ය ජනතාවගේ ශක්තිය තුලින්, පොඩි මිනිහගේ හයියෙන් මේ රටේ නිහඬ බහුතරයේ ආශිර්වාදයෙන් එදා ජනාධිපතිවරණයේදී, මහමැතිවරණයේදී මේ රටේ ජනතාව හන නගලා හයිය දුන්නා. ඒ හයිය දුන්නේ මේ රටේ යහපාලන රජයක් ස්ථාපනය කරන්නටයි. කිසිම කෙනෙකුට වරමක් ලබා දුන්නේ නැහැ. ජනවරම උදුරා ගන්න, ජනවරම මංකොල්ල ගන්න. මිත්‍රවරුනි, අපි අපේ ජීවිත පරතුවට තබලා එදා ජනාධිපතිවරණේ, මහමැතිවරණේ ජනතාව ලබා දුන්නු ජනවර්ම රකින්නවාමයි කියන එක මේ අවස්ථාවේ අපි ප්‍රකාශ කරනවා. හිතාදර මිත්‍රවරුනි, එදා ඒ ජනවර්ම අපිට ලැබුණේ මේ රටේ ජනතාව ජීවත් කරවන්න, මේ රටේ ජනතාවට ශක්තිය ලබා දෙන්න, මේ රටේ පොඩි මිනිහා පෝෂණය කරන්න, මේ රටේ නැතිබැරි දුප්පත් මිනිස්සුන්ගේ ඉඳලා කම්කරුවන්ගේ ඉඳලා මධ්‍යම පාන්තිගේ ඉඳලා රජයේ සේවකයන් ඉඳලා මේ රටේ 110ක් අහිංසක අසරණ ජනතාව
සුරකින්නට ඒ වරම ලැබුණේ. නිත්තවරුනි, ලේන් දහඩියෙන් කැපවීමෙන් ජීවිත පරදුවට තබලා ඒ ජනවරම රැක ගැනීම අපි සියලු දෙනාගේම වගකීමයි. ඒක අපේ යුතුකමක්, අපේ සමාජ වගකීමක්. මොනම ආකාරකින්වත් ප්‍රජාතන්ත්‍රවාදය කුණුබක් කියන දමන්නට අපි කාටවත් ඉඩ දමන්නේ නැතේ කියන එක මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා. හිතාදර මිත්‍රවරුනි, මේ රටේ දුක් විඳින මිනිස්සුන් මොනවද බලාගෙන ඉන්නේ? කවදද අපිට ඉඩම් ටික බෙදලා දෙන්නේ? කවදද අපිට ගෙවල් ටික හදලා දෙන්නේ? කවදද අපේ තරුණ පරපුරට රැකී රක්ෂා ලබා දෙන්නේ? කවදද අපේ ගොවිය රකගන්නේ? කවදද අපි ධීවරය ආරක්ෂා කරන්නේ? කවදද අපි කම්කරුවා රාජ්‍ය සේවකයා සුළු මධ්‍යම පන්තිය, මධ්‍යම පන්තිය පොඩිම තැනේ ඉඳලා ඉහළ දක්වා මේ රටේ සියලු දෙනාගේම අපේක්ෂාව, බලාපොරොත්තුව පිරිසිදු රාජ්‍ය පාලනයක්, සුපිරිසිදු ජනතා සේවාවක්, අවංක ජනතා සේවාවක්. හිතාදර මිත්‍රවරුනි, ඒ ඔබලාගේ බලාපොරොත්තුව, ඒ ඔබලාගේ අපේක්ෂාව වෙනුවෙන් අපි අපේ ජීවිත වුණත් පරිත්‍යාග කරන්නට අද ලෑස්ති කියන එක මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා. හිතාදර මිත්‍රවරුනි, දැවැන්ත අභියෝගයක් අපිට අද එල්ල වෙලා තිබෙනවා. මේ රටේ ව්‍යවස්ථා දායකත්වය, ඒ වගේම නීති සම්පාදනය කිරීමේ අපේ පාර්ලිමේන්තුව, ප්‍රජාතන්ත්‍රවාදයේ මුර දේවතාව අද මහා දැවැන්ත අභියෝගයකට ලක් වෙලා තිබෙනවා. මිත්‍රවරුනි, ඇයි පාර්ලිමේන්තුව යලිත් වරක් ආරම්භ නොකරන්නේ? ඇයි ප්‍රජාතන්ත්‍රවාදයේ මුර දේවතාවට අද ඉඩක් ලබා නොදෙන්නේ? තමන් ප්‍රජාතන්ත්‍රවාදී නම්, තමන් නිදහස අගය කරනවා නම්, තමන් මේ රටේ පොදු ජනතාවගේ ජනවරමට සර්වජන ඡන්ද බලයට වටිනාකමක් ලබා දෙනවා නම්, ඇයි පාර්ලිමේන්තුව වසා දමලා තිබෙන්නේ? අපි කියනවා අපි හැමෝගෙම හයිය මලවිනී උඩින් නෙමෙයි, ලේ ගංගාවල් තුලින් නෙමෙයි, මැරකමින් ජඩකමින් මර්ධනයෙන් නෙමෙයි. අපි අපේ ශක්තිය ප්‍රජාතන්ත්‍රවාදයේ මුර දේවතාවන පාර්ලිමේන්තුවේදී අපි උරගා බලමුයි කියලා මම මේ අවස්ථාවේ කියනවා. වසර තුනමාරකට වැඩි කාලයක් අපි මේ රට පාලනය කරා. මිනී මැරුම් සංස්කෘතිය ක්‍රියාත්මක වුණේ නැහැ. ඝාතන සංස්කෘතිය ක්‍රියාත්මක වුණේ නැහැ. මිනිස් ජීවිතවලට අපි වටිනාකමක් ලබා දුන්නා. මිනිස් ජීවිතවලට අපි අසීමිත ආදරයක් ලබා දුන්නා. අසීමිත කරුණාවක් ලබා දුන්නා. අසීමිත දයාවක් ලබා දුන්නා. අද අපි සියලු දෙනාගෙන් ඉල්ලීමක් කරන්නේ, කරුණා කරලා අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය, කරුණා කරලා අපේ රටේ මිනිස් ජීවිත තුට්ටු දෙකට පාවලා දෙන්න එපා. රද බනිමු, එකතු වෙමු, නියත වශයෙන්ම මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය රැකගන්නට අපි කැප වෙමුයි කියලා මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා. අවසාන වශයෙන්
මම ඔබලට කියන්න කැමති අනුතුනේ මැයි මාසේ පළවෙනිදා මගේ පියාණන් මැයි දිනේ මහපාරට බැස්සේ මේ රටේ කම්කරු ජනතාව වෙනුවෙන්. එතුමාගේ ජීවිතය ගැන එතුමා බැලුවේ නැහැ. එතුමා කිසිම දෙයකට බය වුණේ නැහැ. මේ රට වෙනුවෙන් කම්කරු අයිතිය ආරක්ෂා කරන්නට එතුමාගේ ජීවිතය පරිත්‍යාග කරා. මම ඔබලට කියනවා අද මගේ ආදරණීය මේ රටේ ජනතාව මම ආමන්ත්‍රණය කරන්නේ තාත්තා වගේම පියාණන් වගේම මම ආවේ මරණයටත් ලෑස්ති කරයි. මගේ තාත්තා වගේම මම ලෑස්ති බෝම්බ කන්න, මම ලෑස්ති දෙඩි කන්න, මම ලෑස්ති මේ රටේ පොදු ජනතාව වෙනුවෙන් ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් මගේ ජීවිතය පරිත්‍යාග කරන්නට මම ලෑස්ති කියලා මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා. ඒ නිසා මිත්‍රවරුනි, අපි මේ දේශපාලනයට ආවේ පගා ගහන්න, හොරකම් කරන්න, මංකොල්ල කන්න, ගසා කන්න, සූරා කන්න, මහජන දේපල මහජන සම්පත කාබාසිනියා කරන්න නෙවෙයි. අපි ආවේ ඔබලාගේ ජන ජීවිත සුරකින්න. අපි ආවේ මහජන දේපල මහජන සම්පත ආරක්ෂා කරන්න. ඒව රැකගන්නා වගේම හොඳට මතක තියාගන්න, මේ රටේ ඉතිහාසයේ පුරාවට අපේ ඉපැරණි රජ දවසේ රට පාලනය කරපු රජවරුන් පරදේශක්කාර බලවේග වලින්, අධිරාජ්‍යවාදී බලවේග වලින්, සතුරු ආක්‍රමණයන් වලින් අපේ රට රැකගත්තා මහාමාන්‍ය ඩී.එස්. සේනානායක මැතිතුමා ප්‍රමුඛ මේ රටේ සර්ව ජාතික සර්ව ආගමික නායකයෝ මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය හඳුන්වලා දීලා ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනයට මුල් තැන දුන්නා. ඒ නිසා ආදරණීය මිත්‍රවරුනි, 93 මැයි පළවෙනිදාට මට මගේ තාත්තගේ දේහයවත් හඳුනා ගන්නට බැරි වුණා. එතුමාගේ දේහය ඒ මරණ පෙට්ටියේ සීල් කරලා තිබුණේ. මම ඔබලට කියන්න කැමතියි, මගේ ශරීරයේ ගලා යන හැම ලේ බින්දුවක් බින්දුවක් පාසා මගේ හැම නහරකම තිබෙන මේ රටේ ජනතාවගේ ඒ දහඩිය සුවඳින් පිරුණු මගේ රුධිරය කැප කරලා මමත් ලෑස්ති, මම හරි කුඩු පට්ටම් වෙලා මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය සුරකින්නට අපි ලෑස්ති කියන එක මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා. ඔබලා ආමන්ත්‍රණය කරන්නට අපේ අගමැතිතුමා රනිල් වික්‍රමසිංහ මැතිතුමා දැන් එනවා. ඒ අපේ අගමැතිතුමා, ඒ ජනතාවගේ ඡන්දෙන් පත්තුණු අගමැතිතුමා, පොදු ජනතාවගේ අගමැතිතුමා, යහපාලනේ අගමැතිතුමා. ඒ නිසා මේ ප්‍රජාතන්ත්‍රවාදයේ කෙලසුණු අපේ මාතෘභූමිය තුල ඔබ අප සියලු දෙනාම අද දවසේ අලුත් ගැම්මක් ගන්න, අලුත් හයියක් ගන්න, අලුත් ශක්තියක් ගන්න අපි හැමෝම එකට එකතු වෙලා ප්‍රජාතන්ත්‍රවාදය රකිමු, ඉඩම් බෙදමු, ගෙවල් හදමු, ගම්මුදා හදමු, ග්‍රාම ශක්ති දෙමු, එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ලබා දෙමු. මිත්‍රවරුනි, ජනතාවට ලබා දෙන ඒ සහන ශක්තිය, ඒ තුලින් ඔබලාගේ ජන ජීවිතය සෞභාග්‍ය සම්පන්න වේවා.
මේ ප්‍රජාතන්ත්‍රවාදී අරගලය අපි ජන බලයෙන් ජන ආශිර්වාදයෙන් එකලේ බිඳුවක්වත් හෙලන්නේ නැතුව යහපාලනයට ගරුත්වය ලබා දීලා එහි නිර්මාතෘවරුන්ට ශක්තිය ලබා දීලා අපි ප්‍රජාතන්ත්‍රවාදයේ නාමෙන් සාධාරණත්වයේ නාමෙන් අපි මේ අවිහිංසාවාදී සාමකාමී ප්‍රජාතන්ත්‍රවාදී සටම අපි දිනමු අපි දිනමු අපි දිනනවා අපි දිනනවා අපි දිනනවා සීල නාටම සම්මා සම්බුදු සරණයි සජි ජනකම් අස්සලාමු අලයිකුම් දෙවිහිද සජි ජමදාසද සජි ජමදාසද සජි ජමදාසද